வெல்லம் தெலதம வாலா கிரியன் வத்தம தோமாலா ஹதவத்தட்ட தண்ணின வில்லச மேலோவ திவியகே வாலா தருமல் கெனமி கடாலா சருவப் போவமி மவாலா தருவலட்ட பெண்ணின தருவ வில்லச திலேமி பலாலா சச்சினி ஓ மாதவ மாவாட குடாக் காதரி மாதவ ஓ රබර් මිටි අරගෙන දට්ටිකට පොඩි තට්ටුවක් දානවා මේ දට්ටික පස්සට යයි කියලා බලාපොරොත්තු වෙනවා. ඩක් වෙලාවට ඉස්කෝලේ ගියෙත් කොණ්ඩේ බොහොම පැත්තට පීරලා හොඳට ෂර්ට් එක යට කරලා ලස්සනට ඉගෙන හරි මම හොඳ ළමයි. උල්ලුබට ගහනවා. හරි කොල්ල මේ බුලාල කරන්නේ මේ පිස්සුද මේ වගේ කාර කෙනෙක්. අර වගේ කොණ්ඩේ පීරගෙන ඉන්න කෙනෙක්. මේ වැඩසටහනක් තියෙනවා දෙරණ කියලා channel එකක් තියෙන්නේ. ඒ channel එකේ අලුතින් ප්‍රෝග්‍රෑම් එක අපට හැබැයි ගොබ්බයා වගේ නම් එන්න එපා. කෙලිම කිව්වා ගොබ්බයා වගේ නම් එන්න එපා මේ කොණ්ඩේ පැත්තට පීරලා හැම එන්න එපා. මේකට ටිකක් වෙන ස්ටයිල් එකක කොල්ලෙක් හොයන්නේ. ඔයා ඩෙක් ෂූස් දෙකක් දාලා ආ කොණ්ඩේ පොඩ්ඩක් වෙන විදිහකට හදලා ටිකක් මාලයක් එහෙම දාලා පොඩි එකක් දාගෙන එන්න ඕන කිව්වා. ඔයාලා ගිවල් පැත්තෙන් ගිහිල්ලා මේ ටී-ෂර්ට් එකකුත් අරගෙන මාලයකුත් ඔය පමුණු පාරෙන් අරගෙන සපතු දෙකත් අරගෙන ඩෙක් ෂූස් දෙකත් අරගෙන මේ කොණ්ඩෙත් පොඩ්ඩක් එහෙම ජෙල් ටිකක් ගාලා හදාගෙන ගියා. පුතේ දැන් මෙහෙම ඉඳීද සචිනි? දැන් පිරිමි ළමයෙක් එහෙම නැද්ද? ජනප්‍රියතම නිවේදක යුගලය සචිනි සමගින් මාධව එක්ක අපි නොදන්න රේඩියෝ සචිනි ඔව් මාධව මම ඔයාලට ගොඩාක් ආදරෙයි. ඇත්තට ඒ කියන්නේ කොච්චර ආදරෙයිද? මම ඔයාට රත්නපුරෙන් හම්බ වෙච්ච බ්ලූ සෆායි පොකුරකට වැඩි ආදරෙයි. මොකක්ද නේ උදේ පාන්දර ඒ කියපු කැත කතාව. එයානේ ගලකට සමාන කරන්නේ. අන්තිගම වෙන්දේසික. ආ නෑ 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 නෑ. හරි හරි හරි. මම ඔයාට ලක්ෂ 80ක් දීලා ගත්ත ප්‍රීමියම් කාර් එකක් ලක්ෂ 150කට විතර දී ගන්න පුළුවන් දැන් අන්නේ ඉච්චර ආදරේ ස්වීට් අනේ ඔයා තෑන්කියු මාදව මම කැමති එකට ඒ කියන්නේ මගේ අගේ දෙගුණ වෙනවට තුන්ගුණේ වගේ වෙනවට ආ හරි එතකොට මේ ඔයා මට කොච්චර ආදරේද මම තාදරේ හැබැයි FM දෙන්නට පස්සේ FM දෙන්නට පස්සේ ඔව් FM දෙන්නට මම වැඩිම ආදරේ අපි ටීවී එකේ නම් සමහරවිට අපි හිනාවෙන් අපිව ෂේප් කරගෙන අවස්ථා දිනවනේ මේක හිම බෑ අපි මේ දෙරණට එන විදිහ කියන්න කලින් ඊට කලින් අපි මුණ ගැහිච්ච විදිහක් පොඩ්ඩක් මතක් කරමු සචිනී ඔව් අපි දැන් යාළුවෝ පොඩි කාලේ නන්නේ කොහොමද යාළුකම හැදුනේ අපි පුංචි කාලේ ඉඳන් අපිට තින් පොඩි ආසාවක් තිබ්බා නිවේදකයෝ වෙන්න මාධවට ලොකු ආසාවක් තිබ්බා නළුවෙක් වෙන්න ඉතින් අපිට හිටිය සර් කෙනෙක් සර්ගේ නම වසන්ත ඥානප්‍රිය අපි සර්ගාව ක්ලාස් ගියා සර් විවිධ නාලිකාවලට දරුවන් කුඩා දරුවන්ගේ වැඩසටහන් සඳහා ඔවුන්ව එකතු කරා පුහුණු කරා ඉතින් ඇත්තටම මේ
කුඩා දරුවන් හා සම්බන්ධව ඔහුට තියෙන හැකියාව අපිව පුහුණු කරන්න තියෙන හැකියාව බොහොම ඉහළයි. ඉතින් එතනදී තමයි මම සචිනිය මුලින්ම දකින සචිනි ගැන කියනවා නම් මම දැකපු දැන් ඒ ක්ලාස් එකේ හිටියා ඇත්තටම මේ ලොකු පිරිසක් ළමයි ලොකු පිරිසක් දැන් අද කලා ශාස්ත්‍රයේ ඉන්න තරුණ පරපුරේ ඉන්න බොහොමයක් ඉන්න ඔයාගේ හොඳම යාළුව අපේ ලැරි ලැරි ඉඳන් අපේ හසිත ඉඳන් අපි කට්ටිය ඔක්කොම ඉතින් ඒකට හිටපු කට්ටිය. එතකොට මේ මම ඉස්සෙල්ලාම ওই පන්තියට යනකොට දැක්කට බඩ ඉස්සරහට දාගත්ත නිකන් මුක්කරගෙන මරද මේ රේඩියෝ එකේ පේන්නේ නිකන් හිතන්නකෝ මූණ ටිකක් බුම්මගෙන ඉන්න ගෑන ළමේ බඩත් ඉස්සරහට දාගෙන කොට කල්සමක් ඇඳලා ටිකක් ලොකු ටී-ෂර්ට් එකක් ඇඳලා හරි පණ්ඩිතයි. මම එතකොට පහේ. ඔව් ඉස්කෝලේ පහේ පන්ති එයා තමයි පෑනත් අරන් පොතත් ඇරලා පන්තියේ ලියන මහත්තයාගේ රස්සාව කරන්නේ එයා. එයා තමයි නිකන් ඔයා හවල් දවසේ වැඩසටහනට ඔයා ඉන්නවා ඔයා නෑ කියලා ඔක්කොම සටහන් කරන්න එයා. මම බලුවා මේ කවුද කියලා හරි පොඩි. ඉතින් මට වැඩි අවුරුදු 4ක් විතර බාලයි. ඉතින් ඒ තමයි සචිනි. ඉතින් සචිනිට ඒ කාලේ ඉඳන් මේ හැකියාව තිබුණා. ඒ කාලේ ලොකු බඩක් තිබ්බා. බඩා කිව්වේ. බඩනාංගි කියලා කියන්නේ බඩා කියලා තමයි කිව්වේ. කාඩ් එක බඩා. මේ මට තිබුණේ බිස්කට් නමක්. ඔව්. මට තිබුණේ. කියන්නේ බෑ ඔය. ඉතින් මේ විදිහට අපි මේ අපේ යාළුකම එච්චර දුර යනවා. ඊට පස්සේ මම එකතු වෙනවා 2006 මම එකතු වෙන මාස කිහිපයකට පෙර ආතු ඔයා සම්බන්ධ වෙනවා ටීවී දෙරණත් එක්ක ලිටල් ස්ටාර් කරන්න ඇවිල්ලා ඒ තිබ්බ යාළුකම තව තවත් වැඩි වුණා මම හිතන්නේ ඒ අපි දෙන්නගේ කෙමිස්ට්‍රි එක වැඩි වෙන්නේ ලිටල් ස්ටාර් කරන්න ගත්තට පස්සේනේ හරියට හරි සචිනි කොහොමද කියන්නේ මේ නිකන් උඩින් කපාර පාත් උනාද දෙරණට නැත්තම් කොහොම හරි කාගේ හරි දැන ඇදුණුකමකින්ද දෙරණට සම්බන්ධ වෙන්නේ මොකද දැන් සාමාන්‍ය මතයක් තියෙනවා මේ වගේ නාලිකාවකට සම්බන්ධ වෙන්න ගුවන්විදුලි හෝ රේඩියෝ මේ ටෙලිවිෂන් හෝ නාලිකාවකට සම්බන්ධ වෙද්දී කවුරු හරි අඳුර ගන්න ඕනේ නැත්තම් අපිට මොකක් හරි කවුරුරේ පුෂ් එකක් තියෙන්න ඕනේ නේද කාගේ හරි කනෙක්ෂන් එකක් තියෙන්න ඕනේ කියලා එහෙම දෙයක් තිබුණාද ඇත්තටම නැහැ අපි මේ පොඩි කාලේ මම කිව්වේ තුන වසර වගේ තමයි අයියා මම නම් පටන් ගත්තේ. එතකොට මේ පත්තරේ තියෙන්නේ රූපවාහිනී වැඩසටහන් සඳහා මේ ළමයින් ඕන කරේ කියලා. එහෙම ඇප්ලිකේෂන් එකක් දාලා ඔඩිෂන් ගිහිල්ලා තමයි වසන්ත සොයාවට ගිහිල්ලා ඒ පුහුණු වීම කළා අවුරුදු ගාණක්. මම ඉතින් ඉස්සර හරි ලස්සනයි. මේ වගේ දත් ටික එහෙම හරිම ලස්සනයි. එළිය දත් ටික එළියේ නෙතිද්දි. ඒක පින්තූර ගත්තට රාමු කරන්න බැරි කමක් තිබුණේ ඒ කාලේ. පොඩි කාලේ ටීවී වලට එහෙම ලොකුවට යන්න ලොකු හැකියාව තිබ්බා. මට නිවේදන හැකියාව තිබ්බා ඒ උනාට රූපයෙන් ඒකට ලොකු සහාය දවසල ඒ දවසල අම්මා උදේට මියා නැගිට්ටට පස්සේ මේ දත් ටික මද්දෝලා රබර් මිටි අරගෙන දත් ටිකට පොඩි තට්ටුවක් දානවා මේ දත් ටික පස්සට යයි කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් ඕක ඔය දත් ටික හදා ගන්න රෝ මේවට ටිකක් කල් ගියා. ඊට පස්සේ කොහොම හරි මම 9 වසරේ වගේ ඉන්නකොට තමයි දෙරණායතනෙ ආරම්භ වෙන්නේ. එතකොට අපි ස්ක්‍රීන් ටෙස්ට් ඇවිල්ලා ඔඩිෂන් ඇවිල්ලා අපි වර්ක්ෂොප් දාලා පුහුණු කරවලා තමයි මම ළමා වැඩසටහන් සඳහා එකතු වුනේ. හැබැයි එකතුනාමයි මං හිතන්නේ දවස් පහෙන් වගේ ටීවී හරි අපි ඒ දවස්වල දැක්ක දෙරණ ආරම්භයේදී ටීවී දෙරණ ආරම්භයේදී ළමා වැඩසටහන් ගොඩාක් තිබුණා. අපි බොහොම ආදරෙන් අපේ මතක් කරන්න ඕනේ ශර්මිලා ධර්මරාස මහත්මිය අපේ නිර්මාණ අධ්‍යක්ෂකතුමිය. එතුමිය තමයි අපිව තෝරගන්නේ. අපිව මේ වැඩේට මෙන්න මෙයා සුදුසුයි මේ වැඩේට මෙයා සුදුසුයි කියලා තෝරගන්නේ. එතකොට මම එන මාස කිහිපයකට කලින් සචිනි සම්බන්ධ වෙනවා. ඒ දවස්වල ටීවී දෙරණ දාපුවාම සාමාන්‍යයෙන් දවල් 2:00 වගේ ඉඳන් ඔයා හවස 6 විතරනකම් සචිනි හන්සනී දෙන්න. ඔය දෙන්න හැමදාම ටීවී එකේ හිටියා. ඉතින් අපිට එතකොට අපිට පොඩි උත්ප්‍රේරණයක් ආව පොඩි මොටිවේෂන් එකක් ආව නිකන් ෂා මේ වගේ වැඩසටහනකට මටත් යන්න පුළුවන් නම් කියලා පුද්ගලිකව මට දැනලා තියෙනවා. මොකද අපි මේක අපි පොඩි කාලේ ඉඳන් කරා ඉස්කෝලේ යනකොට මාධ්‍ය ඒකකවල හිටියා. එතකොට මේ උත්සාහ කරනවානේ. අපි ආසයිනේ මේ දේවල් වලට එන්න. ඉතින් අන්න එහෙම තමයි මේ ඔයා ගමන ආවේ. එහෙම මම ආවා ඊට පස්සේ මම ඇවිල්ලා ටික කාලෙකින් සයින් මේක් කියලා වැඩසටහනක් දෙරණෙන් ආරම්භ කරනවා. දැන් ඕකට එනවා නිවේදකය දෙන්නේ බලන්න දැකලා පුරුදු දෙන්නේ. ඕ මේ එක්කෙනෙක් පොල් ගක්කා අනිත් එක්කෙන අපේ මාධව විජේසිංහ හැබැයි පොඩක් වෙනස් වෙලා. මම දැකපු මාධවනේ මේ හිටියේ කොණ්ඩේ හැම නිකන් පොඩක් කරන්ට් රිල්ල උඩ ගියපු පොඩක් උස තරුණෙක් තමයි ආවේ. ඔව් දෙයක වෙන්නේ සචිනි දැන් ඔයාලට මතකයිද මම මේ ගොඩක් වෙලාවට ඉස්කෝලේ ගියෙත් කොණ්ඩේ බොහොම පැත්තට පීරලා හොඳට ෂර්ට් එක යට කරලා ලස්සනට ඒ කියන්නේ හරි මම හොඳ ළමෙක්. අර ඉස්කෝලේ ඉන්නේ හොඳ ළමෙක්. ඒ කියන්නේ දැන් අර මට මතකයි මම මේ ලෙවල්ස් කරනකොට C2 මම C2 පන්තියේ ඉන්නේ C2 පන්තියේ
එළියට ඇවිල්ලා ළමයි වේවල පේනවා අර මාදව වගේ වෙන්න කියලා අර සීයේ කේපද කොල්ල බට ගහනවා හරි කොල්ල මේ බුලාල කරන්නේ මේ පිස්සුද මේ වගේ කාර කියන්නේ අර වගේ කොණ්ඩෙ පීරගෙන ඉන්න කියලා මේ වචන නෙමෙයි කිව්වේ මට දැන් මිකුවන්නේ දෙලි කියන්න බෑනේ හරිද ඉතින් මේ මම එහෙම බොහොම හොඳ ළමයි කාර කියන්නේ හොඳ ළමයි කියලා ඉතින් එහෙම ඉන්නකොට මේ මට වෝල්ගා කෝල් කරනවා වෝල්ගා කෝල් කරලා කියනවා මේ මංජි මේම මේ වැඩසටහනක් තියෙනවා මේ මේ වැඩසටහනක් තියෙනවා දෙරණ කියලා channel එකක් තියෙනවා ඒ channel එකේ අලුතින් program එක අපට හැබැයි ගොබ්බෑ වගේ නම් එන්න එපා කෙලිම කිව්වා ගොබ්බෑ වගේ නම් එන්න එපා මේ කුණ්ඩේ පැත්තට පීරලා හැම එන්න එපා මේකට ටිකක් වෙන ස්ටයිල් එකක කොල්ලෙක් හොයන්නේ ඔයා ඩෙක් ෂූස් දෙකක් දාලා ආ කොණ්ඩේ පොඩ්ඩක් වෙන විදිහකට හදලා ටිකක් මාලයක් එහෙම දාලා පොඩි එකක් දාගෙන එන්න ඕන කිව්වා මම මහරගමට ගිහිල්ලා ඔයාලා ගිවල් පැත්තෙන් ගිහිල්ලා මේ ටී-ෂර්ට් එකකුත් අරගෙන මාළේකුත් ඔය පමුණු පාරෙන් අරගෙන සපතු දෙකත් අරගෙන ඩෙක් ෂූස් දෙකත් අරගෙන මේ කොණ්ඩෙත් පොඩ්ඩක් එහෙම මේ ජෙල් ටිකක් ගාලා හදාගෙන ගියා. ඒ ගිහාම තමයි ස්ක්‍රීන් ටෙස්ට් කරන්නේ මම අර දෙල්කන්ද ස්ටුඩියෝ එකේ අරලී ගහක් තියෙන්නේ. ඒ අරලී ගහ ගාවට ගියා දෙක වෙනකොට. වෝල්ගා ටිකක් පරක් වුණා ඉන්න ටිකක් يعني 4 වට වගේ වුණා. ඒ දෙකට එන්න කියලා. ඊට පස්සේ මේ අපි දෙන්න ස්ක්‍රීන් ටෙස්ට් එකට ගිහාම චතුවක් හිටියේ චතුවකයි ජමින්දලාලයි ඊට පස්සේ අපි දෙන්නම බලලා ටිකක් කියලා ශාම්ට දැම්මා ඊට පස්සේ ශාම් ගාවට ශාම් කියන්නේ අපේ ශර්මිලා ධර්මරා සමහත්මිය ඉතින් එතුමිය ගාවට දැම්මට පස්සේ තමයි මේ මේ ගමන එන්න පුළුවන්කම පාර උදා වුනේ ඊට පස්සේ ඉතින් ස්ටයිනමික් කරලා මාද විජේසිංහ දෙවනි සීසන් එකේ ඉඳන් ලිටල් ස්ටාර් කරන්න හම්බුණා දෙරණේ එයාට ගැළපෙන්නම නිවේදිකාව හොඳම ජනප්‍රිය නිවේදිකාව සාමාන්‍ය මිනිස්සු තව කෙනෙක් ගැන වර්ණනා කරනවා ඔබ අහලා ඇති තමන් තමන් ගැන මේ තරමේ වර්ණනා කරන මම හිතන්නේ මාද අපි ගැන self confidence එක අපිට ආත්ම විශ්වාසය තියාගන්න මාද ඔව් फेसबुक सचिनी माधवी कसाद बंदे नैते ප්‍රෝග්‍රෑම් ප්‍රසන්ට් කරද්දි මේ එක තියෙනවා නමුතර ස්ටෑන්ඩ් බයි කිව්වහම ඒ ටික ඔක්කොම අමතක කරලා අපි කරගෙන යනවා නැත්නම් අපි දෙන්න තරම් වලි දා ගන්න රණ්ඩු වෙන තරහ වෙන දෙන්නේ අවුරුදු ගානක් තිබ්බා සතියේ දවස් 7න් දවස් 2යි අපි ආලු ඔව් ඉතුරු පහම තරහයි ඔව් අපි චතුවක් කළා එහෙම කට්ටිය ප්‍රොඩියුසර්ස් අතින් තමයි ඔක විසඳගෙන හරි දැන් මොකද්ද ප්‍රශ්නේ නෑ නෑ මෙයා මේ මෙහෙමයි මෙහෙමයි මෙයා කියලා නෑ අකි නෑ අකි මෙහෙමයි කීටි අර ප්‍රශ්න කියනවා ඉතින් අපිට එහෙම අතීතයක් තිබ්බා තිබුණා හැබැයි දැන් මහින්දන අපි වයස අපේ මුහුකුරා ගිහිල්ලා අපි සාමාන්‍ය මැචියුරිටි එකට ඇවිල්ලා ඉන්නේ අපි දැන් එහෙම තරහ වෙන්නේ නැහැ තරහ වුනේම නෑ නේද ළඟ සෑහෙන කාලෙකින් තරහ වෙන බැරි වුණා නේද ටච් වුඩ් ඉතින් ප්‍රශ්නට උත්තරේ කිව්වොත් අපි දෙන්න එහෙම හිතලා නැහැ කවදාවත් මාදවට මාදව හිතේ හිටපුම ගෑනු ළමයා තමයි මාදව දැන් කසාද බඳලා තියෙන්නේ මොකද අපි එක එක කෙනාට දෙනවානේ choices හරියටයි එතකොට ඒ අපේ කැමැත්ත අනුව නදුනි කියලා කියන්නේ මාදවගේ හිතේ හිටපු ඒ රූපෙමයි ඒ ගතිගුණමයි අනිත් එක මේ දෙන්නම සාමාන්‍යයෙන් ගොඩක් කතා කරනවා දැන් මම කතා කරන්නේ සචිනී එක හරිද මම දැන් කතා කරන්න දෙයක් ඉතුරුලා නැහැ මොකද මෙයා සාමාන්‍යයෙන් මෙයා කතා කරනවානේ මෙයා සාමාන්‍යයෙන් පැය 24 දුණොත් 27 වම මෙයාට කතා කරන්න පුළුවන් මට ඒක අමාරුයි
සමහර වෙලාවට ඒක හරිම අමාරුයි ඔළුව රිදෙනවා මම සමහරට අතින් පේනනවා ඔය කතාව දැම්මට 10 වරක් කිව්වා ඒ විදිහටම කියනවා කිසිම වෙනසක් නැහැ ඒ සමහර මම කියනකොට මෙහෙම දැනෙනවා මම පේනවා 3 4 දැන් ඇති නවත්තානේ කොහොම ගියාම කියන්නේ කියලා මම පේනනවා ඉතින් මෙයාගේ මේ කියවිල්ල දරාගෙන ඉන්න පුළුවන් ගැහණු ළමෙක් තමයි ඊට එයාව අභිභවයන් කතා කරන ගැහණු ළමෙකුත් තමයි හරි අපිත් එක්ක නෙමෙයි ගෙදරදීනේ ගෙදරදී ඉතින් අපි එන්නට හම්බ වෙන කාල වේලාවෙදී ඉතින් ගොඩක් කතා බහ කරනවා ඉතින් සහ හොඳ මොලේ තියෙන මම දැකපු අපි විශේෂයෙන්ම අපි උගත් කමරට වඩා සමාජයේ අපි ඉන්න ඕනේ විදිහක් තියෙනවානේ මාතව ඉතින් අපි හැමතිස්සෙම මමත් මෙයත් හිතපු දෙයක් තමයි අපිට සමාජයේ නිදහසේ අපේ විදිහට ඉන්න පුළුවන් පාර්ට්නර් කෙනෙක් තමයි අපිට ඕනේ. හරියට. ඉතින් මාදවට හම්බ වුනේ එයාව වෙනස් කරන්න නැති කෙනෙක්. ඒක නිසා ඇත්තටම මට ගොඩක් සතුටුයි. රූපෙනුත් මාදව බලාපොරොත්තුනේ හැම පොයින්ට් එකක්ම නදුරිට තියෙනවා. නේ? අම්මේ. සෑහෙන දේවල් ටික අහගත්තා වගේ එකක් දැනෙනවා. ඔව්. නදුරිමයි ඇත්තටම දැන් තමයි කියන්නේ. ඔය දනේ ආන්ලයින් මෙයාද? මෙයා යාළු වෙලා ඉන්න කාලේ අපිට කිව්වේ නැහැ. මම ඒකට තරහ වුණා. මතකද? අන්ඩර්ලා මට ඇත්තටම දුක හිතුණා මෙයා මේ නදුනිත් එක්ක යාළු වෙනකම් මට කිව්වේ නැහැ. ඊට පස්සේ ඉතින් සෝරි කියලා හරි ඩ්‍රාමායි කලේ. ඉතින් එහෙම තමයි මේ දේවල් සිද්ධ වුණේ ඉතින් ඒක. දැන් මම කියන්නේ මම බැඳලා ඉන්නේ ඉසුරු ගැන. ගෙදරට කිව්වේ මෙයා අපේ ගෙදරට කිව්වා ඔයා. මොකද සචිනිලගේ අම්මා මේ අපි කුමාරී ආන්ටි අපි චැම්පියන් ස්ටාර්ස් බලන හැමෝම දන්නවා කුමාරී ආන්ටි කිව්වම ඕන කෙනෙක් දන්නවා සචිනිලගේ අම්මව දන්නවා. ඉතින් මම මේ සචිනිටත් වැඩි මම ඔය බොරලස්කමෝ පැත්තෙන් දැන් නිතර යවෙන්නේ නැහැ. ඉස්සර ගියා මට බයික් එකක් තිබුණානේ. මොකට බයික් එක. ඉතින් මම යන්නේන ගමන් මේ ඔය හරියෙන් යනවා නම් ගිහිල්ලා ආන්ටිගෙන් ටේක් අප් බීලා කතා කරලා තමයි සාමාන්‍යයෙන් යන්නේ. ඉතින් අපේ අම්මට පුරුද්දක් විදිහට අපේ අම්මා සතියට සැරයක් මෙයාට කෝල් එකක් දෙනවා. ඉතින් මම කියන්නේ දෙවලුත් නැහැ. ඔව්. ඒක කතා කර කර ඉන්නවා. ඊත් මට කිව්වා මාදර කෝල් එකක් දෙන්නේ. ඉතින් මං ගිහිල්ලා ගෙදරට ගිහිල්ලා ඉනොට සචින්ලා ගෙදර සචින් හිටියෙත් නැද? ටේක් අප් බීබී ඉනකොට ඉතින් මේ පුතේ දැන් මෙහෙම ඉඳීද සචිනි? දැන් පිරිමි ළමයෙක් එහෙම නැද්ද? ඉන්නවා ඇති ආන්ටි. ඉන්නවද? ඕ ඉන්නවත් ඉන්නවද ඇති ආන්ටි? එතුවත් ඇති ඉතින්. ඉන්නවද? ඕ ඉන්න කවුද? නෑ නෑ මං කොහේ ආන්ටි. හරි හොඳයි ළමයා. හරිම හොඳයි. ඉසුරු කියලා මේ බොහොම හොඳයි. මේ ගතිගුණත් හොඳයි. බොහොම නිවිච්ච මේ කොල්ලෙක්. හරි හොඳයි කියලා. එහෙමද මොනවද කරන්නේ? නෑ නෑ මං කොහේ මෙහෙම පුද්ගලික ආයතනයක රැකියාව කරන හොඳට ඉගෙන ගත්ත හොඳ පෙනුමක් තියෙන. ඊටාම හොඳ කඩවසම්. හරි නිවිච්ච. ඒ කියන්නේ අපේ කෙනත් එක ඉඳ පුළුවන් වේද? අපේ කෙනත් එක ඉඳ පුළුවන් වේද? පුළුවා. ඒ ඉවසීම ඊටාම හොඳින් තියෙනවා කියලා මම ඉතින් කියුවා. ඉතින් එහෙම තමයි දේවල් සිද්ධ වුනේ නේ. ඔව් කොහොමද ඉතින් අපි අපේ පවුල් ජීවිතවලට සම්බන්ධ වුනේ එහෙමයි නේ. ඒක නිසා මං හිතන්නේ අදින් පස්සේ වත අපේ ගෙහින් ප්‍රශ්න අහන්න නැති වෙයි නේ කට්ටිය. ඔව් නෑ ඉතින් ඒක මං හිතන්නේ ඒගොල්ලෝ දකින්න විදිහේ සසිනේ මට ගොඩාක් කරදර කරනවා. අපිත් එහෙමනේ මාදව ෆිල්ම් බැලුවා මම ඉස්සර අයියෝ ගෞරි කාන්න මට පේන්න බෑ. ෂාරුක් ඛාන් කාජල් වඳිනවනේ තමයි කැමති. ඉතින් අපි එහෙම හීන දකින්නනේ රාණි එහෙම ෆිල්ම් එක මැදින් එද්දී වෛර කරනවා. ඒත් වෛරය මගේ ඉතේ තාම තියෙනවා. ඒ ශාරුක් කාජල් තමයි අපි කැමති. ඒ වගේ එක එක කෙමිස්ට්‍රි ගොඩනගෙන ඉතින් ඒවට අපි ආදරය කරනවා. අපි දෙන්නට මේ අපි දෙන්නගේ මේ තියෙන සම්බන්ධයට ඔගොල්ලෝ දක්වන ආදරයට අපි ගොඩාක් ලොකු ගෞරවයක් අපිට තියෙනවානේ. ඒ ආදරය ගැන කතා කරද්දී සචිනි කන්ග්‍රැචුලේෂන්ස්. Thank you. දැන් කට්ටිය අහගෙන ඉන්නයි හිතන ඇති මොකටද මේ සුබ පැතුම් එකතු කරන්න කියලා සචිනිගෙන් සුබ ආරංචියක් වද්ද කියලා හිතන ඇති නේද? තාම නෑ. හරි. සචිනි ඔන්න ලංකාවේ 1 million followers ලා ඔන්න reach කරා Instagram වල මිලියනයක් සචිනිට ආදරය දක්වන Instagram රසික රසිකාවියන් ආදරය කරන සහෝදර සහෝදරියන් සචිනට මිලියනයක් ඔන්න ඊයේ දවසේදී සම්පූර්ණ වුණා. ඉතින් මං හිතන්නේ දැන් ලංකාව කියන්නේ බොහොම පුංචි රටක් මිලියන 22ක ජනගහනයක් ඉන්නේ. එතකොට මේ Facebook පරිහරණය කරන ප්‍රමාණයට සාපේක්ෂව Instagram පාවිච්චි කරන ප්‍රමාණය ගොඩක් අඩුයි. එතකොට එහෙම වෙලත් මිලියන එක ආදරේ ලැබෙනවා කියන්නේ තාම ලොකු දෙයක්. අද අපි සෙලිබ්‍රේට් කරන්න ඕනේ මේක. උඹලට සලකන්න ඕනේ මොකද්ද මේ? මම සලකන්නද? මම සලකන්න ඕනේ. ආචා මම කැමති හිතන හැම සලකන්න ඕනේ කියලා. මොකද මේ ඒ ආදරේට මම තවත් ආදරයක් එකතු කරොත් හොඳයි කියලා හිතන්නේ. ආ පෙන්නන බලන්න අපේ Facebook live බලන්න. හරිම ලස්සනට ඇඳලා තියෙන ගැන ඩීටේල්. ෂා. හරිම ලස්සනයි. හරි ඒ වගේම මේ අපි මාදවටත් ඒ ටැග් එක දෙමු මොකද දන්නවද? මේ අපිට මතක් කළානේ මෙහෙමයි කියලා. ඕ නේ. ඇතර මේක ප්‍රෝග්‍රෑම් එකේ අන්තිමට අපි අවසානයේ තමයි අපිත් එක්ක එකතු වෙන හැමෝටම දෙන්නේ. يعني පිරිනමන්නේ. ඒත් මට හිතුණා මේ වෙලාව තමයි හොඳම වෙලාව කියලා. ඒ නිසා ඔන්න
අපේ අහගෙන ඉන්න අයට අපි කියමු දැන් මේ අපිට මේ තෑග්ගක් හම්බ වුණා චාපගෙන් ඒ තමයි මේ අපිව සිතුවම් කරලා පැන්සලෙන් සිතුවම් කරපු ලස්සන පෝට්‍රේට්ස් එකක් ඉතින් මේ හරිම අපූරුයි ජීවිතේ මේ වගේ තෑගි තමයි අපිට හැමදාම ජීවිතේ මතක තියෙන තෑගි බවට පත් වෙන්නේ ජීවිතේ තරුණ කාලේ එකසේ නොරැඳේ සොයමි සෑම වෙලේ සිතු දේ පැතු දේ ජීවිතේ තරුණ කාලේ එකසේ නොරැඳේ සොයමි සෑම වෙලේ සිතු දේ පැතු දේ ඔයාගේ ඔයාගේ මේකනේ වැඩේ මේ ඉන්නවා ජීවිතේ සමහර අය මේ හරි ජීවිතේ විනාශ කරන්න ආපු අය ඉන්නවා අපි ගොඩක් ආදරය කරන අය ඉන්නවා සමහර අය ඉන්නවා ජීවිතේ ඉපා කරපු මිනිස්සු කවුද ඉපා කරපු මිනිස්සු එක්ක ගමුද දැන් ඒ කියන්නේ Facebook එකට ගියොත් ඒ කියන්නේ සමහරවිට ගෙදරදී මෙයා වයිෆ් එක්කවත් කතා නොකරපුව Facebook එකේ තියෙනවා මෙයත් එක්ක අපේ ලැරි මෙන්න මේ කෙනත් එක්කලා බලන්න මේ කටහඬ අඳුරනවාද කියලා මම කිව්වනේ ලැරි ඔව් එන්න ගන්න අත නම කිව්වේ නෑ ආව් ආයි බොන් ආයි බොන් ආයි බොන් සජිනි කොහොමද ඔය හොඳින් ඉන්නවා හොඳින් ඉන්නවා මුලින්ම ආත මේ සුබපැතුම් 1 බිලියන පසු කරාට ආ thank you ඔයාට මාදවයත් එක්ක දවසක් හරි කියන්නේ පොඩි රණ්ඩුවක් දාගත්තේ නැත්තම් අවුල් නේද නැත්තම් වැඩක් නැහැ දැන් මේ කට්ටිය බලලා ඉතින් මේ කවුද කතා කරන්න එකතු වෙලා ඉන්නේ කියලා මේ තමයි අපේ හසිත විජේ වර්ධන ඔන් ටොපික් තුලින් ඔබ හම්බ වෙන මොකද උනේ කියලා හැමෝම අපි අහන අපේ හසිත ලැරි අපි ආදරයට කියන්නේ ලැරි කියලා ඒකට හරි ආදරෙන් අපි කියන්නේ පුංචි කාලේ නම් අපේ යාළුවෝ අපේ යාළුවෙක් අපිත් එක්කට හිටපු කෙනෙක් හසිත අද ඉතින් මොනාද ඔයා ලිව්වේ Facebook එකේ අද උදේ මම ලිව්වේ සචිනි ගැන අතරම මේ දැන් ටීකර කලින් මේ දැක්කේ එකිනෙක සචිනි ගැන තමයි මුලින්ම Facebook එකේ ලිව්වේ මම දැක්කේ ඔයාගේ තුදේ පාන්දර Facebook එකේ මම දෙන්නේ Facebook නෙමෙයි Instagram එකේ නෑ Facebook එකේ මම page එක දැම්මා ඉතින් අපේ නිවේදිකාවක් වුණාම හරි ආඩම්බරයෙන් අපිට ඉතින් මම ඒක වෙන post එකක් දාලා තමයි අපි ඉන්න ගමන් මාධවගේ කෝල් එක ආවේ මාධවට තාම මොකද දෙන්නේ නෑ ඉතින් ඔයාට දැන් මේ වෙලාවේ Facebook ජනතාව නෙමෙයි ගුවන් විදුලි යහන් ඉන්න කට්ටිය ඉන්නවනේ ඒගොල්ලන්ට මාධවය ගැන මොකද කියන්න තියෙන්නේ මාධවය කිව්ව ඇත්තම කියපනේ මේ වෙලාවේ නිකන් හොඳ නෑ මේ මතක කවන්නේ ඔයා අනිත් දැක් කිව්වත් මිනිස්සු නරකට හිතන ගන්නේ මේ මාධව ඇත්තටම හරි හොඳ මිත්‍රෙක් ඉතින් වැඩදින් මාධවයි මාධව ගැන දන්නේවයි මාධව මං ගැන දන්නේවයි එලි කරගත්තොත් එහෙම දෙන්නටම ජීවිතේ කවදාවත් ඒ කියන්නේ සමාජෙට මුහුණ දෙන්න බැරි වෙනවා ඉතින් අපි දෙන්නම දෙන්න කවදාවත් තරහ වෙන්නේ නැතුව මේ විදිහින් තීරණය කරලා තියෙනවා සිද්ද මුල්ලපැත්ත කියන්නේ ඒ වගේ බොරු කතා නෑ නෑ මම ඔතන මේක කියන්න ඕනේ. මේ කට්ටිය ගොඩක් ඇහුවා මේ මොකද්ද මේ සිද්ද මුල කතාව කියලා නෑ. හිම දෙයක් නෑ. නිකන් මට අනම්මනම් දාන හැමතිස්සෙම Facebook එකේ මේ ලැරි ලියනවා. මමත් කරපැඩේ නිකන් බොරලස් ගමෝ කිව්වා තියා ලොකු ටවුන් එකක් නේ. සිද්ද මුල වගේ කිව්වා මිනිස්සු ඇත්ත කියලා හිතනවා. මම පොඩ්ඩක් ලියලා බැලුවා සිද්ද මුලේ ප්‍රශ්නයක් උඩපටේට මොකද වුනේ කියලා. ඒක ටිකක් නැගලා ගියා. හිතලා දාපු එකක් ඒක හිතලා දාපු එකක්. මාධව හිතනේම දාන්න ඔය ගෑන්ලමෙක් නෑ සිද්දමුල්ලේ හරි බොහොම ස්තුතියි හසිත ඔන් ටොපික් තුලින් හම්බ වෙන හසිත එහෙමත් නැත්නම් මොකද වුනේ කියලා අහන හසිත ඕනම ටොපික් එකක් දෙන්න ඕක කතා කරයි හරිම උත්සාහවන්ත උත්සාහශීලී මේ බොහොම ධෛර්යවන්ත තරුණයෙක් ඉතින් අපි බොහොම ආදරය කරන කෙනෙක් ගොඩක් ස්තුතියි ලැරි thank you අයියේ අනිවාර්යෙන් thank you සම්බන්ධ කරගත්තට ඔය දෙන්නට අපි හමුවෙමු ඉතින් ඉස්සරහට අනිවාර්යෙන්
උදේ 9:00 විනාඩි 54යි දැන් වෙලාව. ඉතින් සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අනිත් ඉතින් අද දවසේ අපි නෝදන් රේඩියෝ වැඩසටහන සමග සම්බන්ධ වුණේ අපේ ජනප්‍රියම තාරුණ්‍ය නේද? යුගල පදයක් මේ. එහෙම කිව්වොත් හරි කියලා හිතනවා මට. මං කියන්න ඕනේ නැහැ. ඉතින් දැන් එන පෙරලියක් කරලා මෙතන ඉන්නේ. ඒ තමයි අපේ සචිනී මාධව. ඉතින් ගොඩක් ආදරෙන් ගෞරවෙන් මේ මොහොතේ පිළිගන්නවා මේ වැඩසටහනට. චාපාට උසස්වීමක් ලබා දෙන්න ටෙලිවිෂන් එකට ටීවී දෙන්නට මට එනම යන්නද දැන් යන්නද මාව තමයි අයින් කරන්න උත්සාහ කරන්නේ මම වෙනවන්නේ මාව යන්න වෙන්නේ නෑ නෑ අපි දෙන්නම මෙතන ඉන්නවා ඉඳලා මේ අපි චාපව දානවා ටීවී එකට එනම යන්නද ඔව් කල් ප්‍රේමී අපි හොඳට කරාද ඇත්තටම මම ඇත්තටම මම යන්න ලකුණු 10ක් දෙනවා චාප ලකුණු 10ක් කීයක් දෙනවද 10ෙන් 10ම දෙනවා ඇත්තටම මොකද හිතන්නේ අද වැඩසටහන ගැන හොඳයි ලොකු වෙනසක් ඇත්තටම ඊයේ මම ඉන්ස්ටාග්‍රෑම් ලයිව් එකක් ගියා මම ඒකෙත් කිව්වා මම ටිකක් බය වෙලා හිටියේ මෙතනට ආවම මොන වගේ විදිහේ දෙයක්ද කියලා දැනගෙන හිටියේ නෑ නමුත් බොහොම ස්තුතියි මේ අත්දැකීම අපිට ලබා දුන්නට අපි ගයන්න ඒවත් මතක් කරන උනේ ගයන්න තමයි අපිට මුලින්ම කෝල් කරේ ඉතින් බොහොම 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 ස්තුතියි අපිව මේ සඳහා සම්බන්ධ කරගෙන මේ අත්දැකීමත් අපිට දුන්නට අනිවාර්යයෙන්ම බොහොම ස්තුතියි අපිට ආරාධනා කරාට ඉතින් අපි මම විශ්වාස කරනවා අපි සසකන උදේ 8 ඉඳන් බොහොම ආදරෙන් ඔයගොල්ලෝ අපිත් එක්ක එකතු වෙන්නේ නැති කියලා FM දෙන්නත් එක්කලා හැමදාම ආදරෙන් ඉන්න ඔයගොල්ලන්ට ඉතින් අපි සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා සුබගතුම එකතු කරනවා ඒත් එක්ක මෙන්න මේ පරිඩියත් කියන්න ඕන අනිවාර්යයෙන්ම FM දෙන්න YouTube channel එක ඔයගොල්ලෝ subscribe කරන්න ඕනේ මොකද ඔයගලන් සාමාන්‍ය කාර්ය බහුල ජීවිත තමයි ගත කරන්නේ හැමදෙනාම ඉතින් ඔයගලන්ව රසාස්වාදයට විනෝදාස්වාදයටපත් කරන්න ඔයගලන්ත් එක්කම එකතු වෙලා ඉන්න පෞලේ නාලිකාව තමයි FM දෙන්න FM දෙන්නත් එක්කලා සජීවීව Facebook ඔස්සේ තුණු හැම දිනටම ගොඩක් ස්තුතියි කමෙන්ට් කරපු කට්ටියට බොහොම ස්තුතියි WhatsApp එක ඔස්සේ කමෙන්ට් කරපු කට්ටියටත් ගොඩාක් ස්තුතියි ඉතින් හැමෝම මතක් කරන්න වෙලාවක් තිබුණ නැති වුණාට මේ මැසේජස් අපි කියෙව්වා ඒ ආදරයට අපි ගොඩක් පෙරලා ආදරේ බොහොම ස්තුතියි FM Derana 92.2 and 92.4 FM Sri Lanka's number 1 radio station ආදරේ නිසයි අහන්නේ